දත් කොහරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය 2021-22 වසරවලදී නැවත වරක් අංග සම්පූර්ණ ටෙලිගම්මානයක් කිරීමේ වැඩපිළිවෙලට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබලා දීලා තිබෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් පිහිටවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පතා සිටියා. එම කාරණය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ දිනේදී හිමි වුණා. උතුරු නැගෙනහිර දේශපාලන සිරකරුවන් විදිහට මේ දවස්වල හිරගෙවල්වල ඉන්න කී දෙනෙක් නිදහස් කරන්න අදහසක් තිබෙනවද? නිදහස් කිරීමට සිටින දේශපාලන සිරකරුවන් ගන්න බිඳුවයි. මොකද දැන් රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් ගන්න බිඳුවක් නිසා. ත්‍රස්තවාදී චෝදනා යැත්තේ තමයි ඔබ අදහස් කරන අය අත්අරංගුවට අරගෙන ඇත. ඔය දැන් හිරගත වෙලා ඉන්න ද්‍රවිඩ කට්ටියව නිදහස් කිරීම ඔබතුමන්ලා කියන විදිහට ඔය ටීටි සංවිධානයට සහයෝග දීපු නැත්නම් ඒකේ හිටපු කට්ටිය නිදහස් කිරීමේ පිළිබඳව යම් කිසි සාකච්ඡාවක් කරලා ලංකාවේ සිරකරුවන් වර්ගීකරණය කිරීමේදී ඔවුන්ට තියෙන චෝදනාව අනුව වර්ගීකරණය කරනවා මිසක් සිංහල සිරකරුවන් දෙමළ සිරකරුවන් මුස්ලිම් සිරකරුවන් යනාදී වර්ගීකරණයක් සිරගෙදර නැහැ. මීට කලින් තිබුණා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වසර 4කට වරක් සිරකරුවාගේ පැවැත්ම පිළිබඳ බන්ධනාගාර නිලධාරී ඉදිරිපත් කරන වාර්තාව සලකා බැලලා ඉරදඬුවම යම් ප්‍රමාණයකින් අඩු කරනවා. ඒ ප්‍රතිපත්තිය යළි හඳුන්වා දීම ගැන තමයි බන්ධනාගාර පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් කරන්න යෙදුණේ. ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද ඒ ලිපියේ පිළිබඳ ඊයේ අමාත්‍ය මණ්ඩලයේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යභාරය මොකක්ද, ඒ මේ වෙන විට ඉටු වෙනවාද, ඉටු වෙන්නේ නැත්නම් ගත යුතු පියවර මොනවාද කියන එක පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කරා. කොහොමත් මහජන උපයෝගිතා කොමිෂම අහෝසි කරනවා නේ, අහෝසි කරන්නේ ලිපියකින් නෙවෙයි පාර්ලිමේන්තුවට ගෙන එන පනතකින්. ඒ නිසා මහජන කොමිෂන් සභාවේ අනුමත අහෝසි කිරීමක් සිද්ධ වෙලා නැහැ. බොහුනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.